දහස් නවසය පනස් හතරේදී රටවල් දහතුනක් ළමුන් වෙනුවෙන් දිනයක් ප්‍රකාශ කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මේ සඳහා නොවැම්බර් 20 දිනය තෝරාගත් අතර සෑම රටකටම ළමුන් සඳහා දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දුන්නා. ඒ අනුව අපේ රටේ ඔක්තෝබර් 1 වනදා ලෝක ළමා දිනය සමරනු ලබනවා. අද දින ලෝක ළමා දිනයේ ශ්‍රී ලංකාවේ තේමා පාඨය වනුයේ සියල්ලටම පෙර දරුවන් යන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා පහසුකම් සහ අවස්ථා සලසා දීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත් කරමින් සිටින බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලෝක ළමා දිනය සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නිවසට සීමා වී සිටින දරුවන් මානසික පීඩාවන්ට ලක් නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන ලෙසට වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ළමා දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මේ මහතා පවසන්නේ දරුවන් සම්බන්ධයෙන් සකසා ඇති විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව දරුවන්ට වෙනස් කොට නොසැලකීම දරුවාගේ උපරිම යහපත පැවැත්ම හා සංවර්ධනයට ඇති අයිතිය ළමයාගේ අදහස් වලට ගරු කිරීම යන මූලධර්ම සුරක්ෂිත කිරීම කිසිම හේතුවක් මත උල්ලංඝනය නොකළ යුතු බවයි. මෙතර රජයේ විසින් ළමයින් වෙනුවෙන් ලෝක ළමා දිනයට සමගාමීව අද දින විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ වැඩසටහන ඔක්තෝබර් මාසයේ 5 වනදා උදෑසන 10ට ජාතික ළමා ආරක්ෂක අධිකාරී කාර්යාලයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ළමා අපයෝජන පිළිබඳ දත්ත පද්ධතිය මේ ඔක්තෝබර් 5 වනදා එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්න තීරණය කරලා තියෙන්නේ මෙන්න මේ විදේශගත වෙච්ච ආදරණීය රත්තරන් අම්මගේ සහෝදරියගේ ආදරණීය දූ පුතා ගැන මේ රටේ. එනිසා අපි විවිධ වැඩසටහන් දැන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ඉදිරියේදී අපිට හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් සමහර වෙලාවට මීට ඉස්සෙල්ලත් මාධ්‍ය තුල ඇවිල්ලා ප්‍රකාශ කරලා ඇති. හැබැයි අවුරුදු කීපයක් ගියාට පස්සේ බැලුවම ක්‍රියාත්මක කරපු ආකාරය නැහැ. හැබැයි මාධ්‍ය සම්දර්ශන නම් ගිහිල්ලා ඇත. ළමේකුත් හරියට මලක් වගේ, මල් පොහට්ටුවක් වගේ. හැබැයි කවුරු හරි කෙනෙක් මෙතනින් මේ නටුව මෙහෙම කඩලා දැම්මොත් ලෝකේ ඉන්න හොඳම උද්භිද විද්‍යාඥයා ආවත් මං හිතන්නේ මේක ආයිත් ඉබේට පිපෙන මලක් බවට පත් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක එතනින් කඩලා තියෙන්නේ. මේ මලට ස්වභාවිකව ඒ විදිහටම පිපෙන්න දෙන්න. පිපෙන එක කවුරු හරි නවත්තන්න උත්සාහ කරනවා නම් අන්න ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ මල් මෙහෙම නටුවෙන් කඩන එක නවත්තන්න වැළැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. දැන් මේක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ අතර සියත ටීවී අප නාලිකාවද අද දින ළමයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන විකාශය වූ සියත පියුම්විල වැඩසටහනද වෙන්ුණේ ළමයින් වෙනුවෙන්. සාමාන්‍ය අපිට මේ කාර්පැක් එකක් කිව්වම සාමාන්‍ය මැජික් ශිල්පියට අත්‍යවශ්‍ය දෙයක් නේ. ඉතින් මම කාර්පැක් එකක් අද ගේන්න තීරණය කරා. ඔයගොල්ලෝ පේන සම්පූර්ණ කාඩ් එකිනෙකට වෙනස් विशेष वेडसटहान එමෙන්ම අද ලෝක වැඩිහිටි දිනයද ළමා දිනයට සමගාමීව පැවැත්වෙනවා. 1982 වියනාහිදී පැවති ලෝක වැඩිහිටි දින මතය සම්බන්ධයෙන් පැවති සමුළුවකගත් තීරණයක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක වැඩිහිටි දිනය නම් කර තිබෙනවා. මෙවර ශ්‍රී ලංකාවේ වැඩිහිටි දින තේමා පාඨය වනුයේ සියලු වයස්කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්ෂණය යන්නයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.